දෙන්දෙන් වින අපරාධ සහ මිනිසුන්ගේ හැසිරීම අපිට හිතා ගන්නවත් බෑ. නිදැල්ල දුවන වෙඩික්කරුවෙක් නිසා ඇමරිකානු නගර කීපයක් බීතයෙන් වෙලිලා ගිහිල්ලා. එක්සත් ජනපදයේ මේන් ප්‍රාන්තයේ ලුවිස්ටන් නගරයේ නිදැල්ලේ සැරිසරු වෙඩික්කරුවෙක් නිසා බීතියට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු බදාදා සවස ස්ථාන දෙකක කළ ප්‍රහාරයකින් අවවශයෙන් පුජ්‍යලන් 22 දෙනෙකු මියගොස් තියෙනවා. තුවාල් ලද පිරිස 60 ඉක්ම වනවා. පොලිසිය තුවක්කුකරුවෙකු නිදැල්ලේ සිටින බවට අනතුරු අඟවා ඇති අතර නගරයේ පදිංචිකරුවන්ට සැඟවීමට ස්ථාන නම් කර නවාතැන් ගන්නා ලෙස දන්වා තියෙනවා. පොලිසිය මෙම වෙඩිකරු 47 දී රොබර්ට් කාඩ් ලෙස හඳුනාගෙන තියෙනවා. ඔහු සන්නද්ධා භයානක අයෙකු ලෙස සැලකිය යුතු බවටත් පවසා තියෙනවා. දවල මන්ත්‍රී ප්‍රකාශ කළේ ජනාධිපති ජෝ බයිඩන් තත්ත්වය පිළිබඳව දැනුවත් කර ඇති අතර දිගටම මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශ කරන බවක්. චෙම්ගීස් නම් අවන්හලක සහ ස්පෙයා ටයිම් රෙක්‍රියේෂන් ස්ථාන දෙකක් තුළදී ඔහු වෙඩි තැබීම් කරලා තියෙනවා. එකිනෙකින් සැතපුම් 4ක් හෝ මිනිත්තු 10ක 10වණයක් ඇති ස්ථාන ලෙස හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 6.5ක් අතරතුර තමයි මේ සිදුවීම් වෙලා තියෙන්නේ. වාර්තාකරුවන්ට කතා කරමින් මේන්හි මහජන ආරක්ෂාව පිළිබඳව දෙපාර්තමේන්තුවේ කොමසාරිස් මයිකල් සෞෂක් පැවසුවේ වෙඩි තැබීම දේශීය වේලාවෙන් 6:58ට ආරම්භ කරලා විවිධ ජීවිත හානි සිදු වෙලා තියෙනවා කියලා. ඇන්ඩ්‍රොස් කොගින් කන්ට්‍රි ෂෙරිෆ් ඔෆිස් එකෙන් සැකකරුවාගේ පින්තූරු දෙකක් නිකුත් කර තියෙන අතර ඔවුන් නිදැල්ලේ සිටින බව පවසමින් ඔහු හඳුනා ගැනීමට මා ජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා. පොලිස් වාර්තා අනුව හඳුනාගෙන ඇති පුජ්‍යල එක්සත් ජනපද හමුදා පුහුණුවලද ගිනි අවි උපදේශකෙක්. ඔහු 2023 ගිම්හානේදී මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක ගත කළ බවත් පසුව කඳවුරට වෙඩි තබන බවට තර්ජනය කළ බවත් පැවසෙනවා. ලුවිස්ටන් පොදු පාසල් අධිකාරී ජේක් ලැංක්ස්ලයිස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ දිස්ත්‍රික්කයේ පාසල් බ්‍රහස්පතින්දා වසා තබන බවක්. ලුවිස්ටන්නේ ජනගහනය 38,000ක් පමණ වෙනවා. ඔවුන් මේ අනතුරට මුහුණ දෙමින් ඉන්නවා. තොරතුරු අන්තර්ජාලය අමතක කරන්න එපා. Subscribe කරන්න ස්ටුඩියෝ ජා.